ධර්මදේශනා කරනවා. ඔය භාවනා කරනවා කියන එකේ ඇත්ත තේරුම ස්කන්ධ පංචකයට ඉදිරියට හේතුවක් නොතබා අවසන් කරනවටයි භාවනා කරනවා කියන්නේ. කොහොමද ඒක ධම්මං සරණං ගච්ඡාමි වෙන්නේ? මම ඒකනේ දැන් කියන්න ඕන. බුදුන් වහන්සේ අනිත්‍ය දේශනා කරපු තැන හොයාගන්න වෙනවා. ඔය ඉස්කෝල පොතේ හරි කොයි බරමඬුවක හරි කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි වතුපිටි අනිත්‍යයි කියවට ත්‍රිපිටකේ එහෙම එකක් නැහැ. කවුරු හෝ ඉගෙනනවාද මම දන්නේ නැහැ. මම ඒවට වග කියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම ස්වීම බිදුරං සහ පවංගුරං කියලා. අන්න මේක දන්නේ නැති අය මෙතෙන්ට අනිත්‍ය උගන්නලා බෞද්ධ අනාත කළා. දැන් අපි කෙස් වල අනිත්‍ය බලනවා. වතුපිටි වල අනිත්‍ය බලනවා. ඉදිකඩන් වල අනිත්‍ය බලනවා. දත් ඇටෙන එකේ අනිත්‍ය බලනවා. කෙස් සුදු වෙන එකේ අනිත්‍ය බලනවා. මල් පරවෙන එකේ අනිත්‍ය බලනවා. ඕවා පෘථග්ජන බණ, ඕවා බුදු බණ නෙවෙයි. කවුරු හරි වරද්දලා ඕගොල්ලෝ නොමග යවලා. එහෙනම් ඊළඟ පදේ මොනවද අනිත්‍ය කියලා තියෙන්නේ? තව පදයක් තියෙනවනේ මම කීවේ නෑනේ. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. විපරිණාම ධම්මා කියන්නේ අනාත්ම කියන එක. උපදි තමයි අනිත් දුක්ඛ අනාත්ම. උපදි කියන්නේ මොනවද? උපදි කියන්නේ දෙල් කොළද, කොස් කොළද, මල්ද, කෙස්ද, දත්ද? නෑ, ඒවට උපදි කියන්නේ නෑ. බාහිර ලෝකේ කොහෙවත් උපදි නෑ. උපදි කියන්නේ උපාදානවලට. උපදි කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් රැස් වෙන්නේ නිත්සුකාත්ම නම් වූ මිත්‍යා දෘෂ්ටිය තුළ. නැත්නම් මගේ මම මගේ ආත්මකට ගැනීම තුළ තමයි සිතේ සිත පිරිහෙන්නේ, දුක් වැඩි වෙන්නේ. උපදි සම්බන්ධයෙන් අල්ලා නොගැනීමේදී උපාදාන නොදී අවසන් වෙන්නේ අනිත්‍යවත් අල්ලා නොගන්න ධර්මය නිසා. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. එහෙනම් ඒ උපදිවල අනිත් දුක්ඛානාත්මය බලන්න ඕනේ වචනින් නෙමෙයි, කටින් නෙමෙයි, සිතින් මොහොතකින් නුවණින් බලන්න ඕන. දැන් මේකට ගාථාවකුත් තියෙනවා. කායංච බිදුරතෝ ඤත්වා විඥානංච බවංගුරං. කය කැඩෙන බිඳෙන බව දැනගන්නලු. සිතත් වෙනවත නැවත හටගත්තත් බිඳෙන බව දැනගන්නලු. ඒ දෙකටම අනිච්චං කියලා නැහැනේ. ඒ කය සහ සිත උදව් කරගෙන උපදීසු බයං දිස්වා ජාති මරණ මච්චගා. මේ උපදි තමයි සසර බය ගෙනත් දෙන්නේ කියලා තේරුම් අරගෙන උපදි වලින් මිදෙන්න. උපදි වලින් මිදෙන්නේ අනිත්‍ය නැමැති ධර්මයේ සරණින්. අල්ලා ගැනීමට කියන නමක් නිත්‍ය සුඛාත්ම, අල්ලා නොගැනීමට කියන නමක් අනිත් දුක්ඛානාත්ම. අරමුණු අල්ලා නොගැනීමෙන් උපාදාන නොවි අවසන් වෙනවා. යම් අරමුණක් උපාදාන නොවි අවසන් වෙනවා නම් එතන ධර්මයේ සරණ පවතිනවා. පව් රැස් නොවෙන්න, පින් රැස් නොවෙන්න, ධාන කුසල් රැස් නොවෙන්න. කාම රූප අරූප භවත්‍රේ යන්නේ පවෙන් පෙනෙන් ධානයෙන් නම් මේ පව් පින් ප්‍රහීන කිරීම සඳහා පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම සේ ප්‍රහීන කිරීම සඳහා අනිත්‍ය නැමැති ධර්මයේ ස්කන්ධ පංචකය තුල සරණ කරගන්න ඕනේ. ඒක වචනෙන් කියන්න බෑ. අල්ලා නොගන්නවට කියන නමක්. ඒකට පෙන්වන්නේ නිර්වශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වෙන එක ස්කන්ධ පංචකය උපාදාන නොවීම යනවට කියන නමක්. හේතු ඉතුරු වී අවසන් වෙන එකට කියන්නේ අවශේෂ නිරෝධය. පෘථග්ජනය හැමෝම අවශේෂ නිරෝධවාදීන්, හෙවත් භවගාමීන්. පාපය භවගාමී, පින භවගාමී, ධානය භවගාමී. නිවන් පිළිබඳ බුද්ධ ආගමක් අපට නෑ. පිනෙන් එහාට බුද්ධ ආගමක් අපට නැහැ. අපි භවගාමී ඔක්කොම. හැබැයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ භව නිරෝධගාමී සඳහා. බුදුන් වහන්සේ භව නිරෝධගාමීෙක්. භව කියන්නේ යලි උපදින්න හේතුවක් ඉතුරු වෙනවට. යලි උපදින්න හේතුවක් ඉතුරු නොවි අවසන් කරනවට භව නිරෝධය කියනවා. ඒක ජීවිතේට එකසණක් කරලා හරියන්නේ නැහැ. ස්කන්ධ පහෙන් පහට උපාදාන නොවි අවසන් වෙන්න වෙනවා. දැන් අර සත්‍යක සූත්‍රයට ගැලපෙන්නේ නැද්ද? මම ශ්‍රාවකින් හික්මන්නේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා. ස්කන්ධ පංචකේ අල්ලා නොගෙන කොට අවසන් කරනකොට උපාදාන නොවි අවසන් වෙනවා. එතකොට පංචස්කන්ධය හටගෙන මිය යනවා. අනාගත පියවරක් නැහැ. එනම් පාප කර්මයක් සෙවෙනවා, පුණ්‍ය කර්මයක් සෙවෙනවා, ධාන කර්මයක් සෙවෙනවා. ඊට පස්සේ මේ ලෝකේ ඉතුරු වෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි. ප්‍රතිසන්දි විපාක ලබන්න උපාදාන නැහැ.